සුබ සන්ධ්‍යාවක්. අද අප කතා කරන්න යන්නේ එක්තරා ආකාරයක ඔබ අහලා තියෙන දෙයක අහලා නැති පැතිකඩක් ගැන. මම හිතනවා මම මෙහෙම පටන් ගත්තොත් වඩාත් නිවැරදියි කියලා. ලංකාව විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක රෝහලක හදිසි ප්‍රතිකාරකයකට දවල් විතරක් නෙමෙයි මහ රෑ වුණත් එන එක ප්‍රධාන හේතුවක් වෙන්නේ බරපතල විදිහට බඩේ කැක්කුම හැදිලා එන අය. මේ වේදනාවන් අතිශය දරුණු විදිහට ඔරොත්තු දෙන්නේ නැති විදිහට දරාගන්නේ නැති විදිහට හැදිලා එන අය තමයි අප දකින්නේ. මෙලෙස එන කැක්කුම් අතර එක බහුල අවස්ථාවක් තමයි මුත්‍රා මාර්ගය ආශ්‍රිතව තියෙන ප්‍රණාලවල ගල් හිර වෙලා ඒවා තෙරපීම නිසා ඇතිවෙන බරපතල වේදනාව. මේක ඇත්තටම හැදිනු කෙනෙක්ම තමයි දන්නේ මේ කැක්කුමේ බරපතලකම. අප යුරිටරි කොලික් එකක් කියලා කියනවා මේක හරි කැක්කුමක් තියෙන දෙයක්. දැන් මේක හැදුනට පස්සේ බොහෝ අය ඊට පස්සේ උන්ට ලැබෙනවා රෝග විනිශ්චයක් ඒ ආශ්‍රිතව ගලක් තියෙනවා කියලා. බොහෝ අය ඇත්තටම මේකට බය වෙනවා නැත්තම් මේක ගැන හිතන්නේ අමුතු විදිහකට. දැන් මේක හැදුනට පස්සේ මේකට කාලයක් යනවා. ඊට පස්සේ මේක මට ආයි දැන් මේක ඉවරයක් වෙන්නේ නැති එහෙම නැත්තම් මේක දිගු කතාවක ආරම්භයක් කියලා හිතනවා. එහෙම වුණ කාලෙකුත් තිබුණා කියලා කියනකුත් නිවැරදි. නමුත් දැන් එහෙම නැහැ. දැන් ඇත්තටම මේ කතාව බොහෝ වෙනස් වෙලා තියෙනවා දැන් වසර ගණනාවක් තිස්සේ. අද අප කතා කරන්නේ මේක ගැන. ඒ සඳහා අද මා සමග එකතු වී සිටිනවා මෞත්‍රලිංගික රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අරුණ නන්දසේන මහතා. ආයුබෝවන් අරුණ. ආයුබෝවන්. අර මා කිව්ව විදිහට මේ මුත්‍රා මාර්ගයේ ආශ්‍රිතව මුත්‍ර ප්‍රණාලවල ගල් ඇතුණාට ඕනතනක ඇති වෙන්න පුළුවන් එක. ඒක කැක්කුම ඇති වෙන්නේ අර හිර වුණොත් විතරයි. දැන් අර මා හඳුන්වා දුන්න අවස්ථාවේ කිව්ව විදිහට දැන් මේක මේ නිමක් නැති කතාවක්ද එහෙම නැත්නම් මේක අවසන් කරන්න පුළුවන්ද මේ කතාව? ඒක තමයි දැන් සාමාන්‍ය මතය තියෙන්නේ දැන් ওই වක්ගඩුවේ ගාල් හිරලා හිම තිනකොට ওই කාලයක් බෙහෙත් කරන්න ඕනේ ශාලකර්ම කරාත් ඒ කාලයක් ඔක තියෙනවා වක්ගඩුව අක්‍රිය වෙනවා ප්‍රශ්න ගොඩක් එක මුරුද්දෙන වෙනවා කියලා තමයි හිතන්නේ. දැන් හැබැයි වෙනස්. දැන් අපි කියනවා එක දවසකින් උදේ ආවොත් උදේ ප්‍රතිකාර කරලා ගල් ටික ඔක්කොම ඉවත් කරලා ඒ කරලා හවස ගෙදරටත් පුළුවන් වෙන එතකොට වක්ගඩුවේ ගල් ඉවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ උපදෙස් දෙනවා ගල් හැදෙන එක වළක්වන්නේ කොහොමද බෙහෙත් දෙනවා. එතකොට ගොඩාක් ලාට ආයි සෑහෙන කාලයක හෝ ජීවිත කාලෙටම ආයි ගල් එන එකත් වළක්වන්න පුළුවන්. ඒ කියන්නේ එක දවසකින් ප්‍රතිකාරයක් උදයාව ප්‍රතිකාර කරගත්ත හවස ගියා. ඒක ශල්‍යකර්මයක් වෙන්න පුළුවන් වෙරකමයක් වෙන්න පුළුවන්. ගොඩක් ලාට ශල්‍යකර්මයේ තමයි ගල් අයින් කරන සම්පූර්ණයෙන්ම. මොකද ප්‍රතිකාරකෙන් බෙහෙත් වලින් ඒක එකපාර දිය වෙන්නේ නැහැ. ඉතින් ඒ ශල්‍යකර්ම කරලා එක දවසකින් ඕනම ගලක් වක්ගඩු තියෙන ඕනම ගලක් ප්‍රතිකාර ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට අපි දෙපැත්තම ගල් තියනවා නම් වක්ගඩු දෙකේම එක දවසක කරලා උදේ ආපු රෝගියා ඇතුල් කරලා ශල්‍ය කර්ම භාජය කරලා ඊට පස්සේ හවස ගෙදරනවා. දවස් කීපෙකින් සාමාන්‍ය තත්ත්වර සාමාන්‍ය වැඩක් පලක් කරන්න පුළුවන් තත්ත්වර එනවා වක්ගඩු එක ගලක්වත් නැතුව. දැන් එහෙම කිව්වම ඔබට එකපාරට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා මම දන්නවා. දැන් ශල්‍ය කර්මයක් සත්කමක් කරනවා කිව්වා උදේ ඇවිල්ලා හවස යනවා කිව්වා. සාමාන්‍යයෙන් අප සත්කමක් කියලා දන්නේ කපන එකක්නේ. ලොකු කැපුමක් ඇති කරන්න විශේෂයෙන්ම මේ සම්බන්ධව නම් මේ ඉලෑට පැත්තේ යටින් අඟල් කිහිපයක ලොකු කැපුමක් තමයි සාම්ප්‍රදායික විදිහට ඔකට කරේ. ඔක අතිශය වේදනාකාරී බොහොම අසීරු ශල්‍ය කර්මයක් විදිහට සලකන්නේ එතන හොයාගෙන යන්නේ. මොකද දැන් එහෙම නැහැ. දැන් ඒ කියන්නේ දැන් ගොඩාක්ම වක්ගඩුවේ ගල් වල ප්‍රතිකාර තියෙන්නේ කිසිම කැපීමක් නැතුව ඉතාම සියුම් කුඩාම කැමරාවක් පාවිච්චි කරලා මුත්‍ර මාර්ගෙන් කියන වාගේ මුත්‍ර පිටවෙන සිදුර ඇතුලෙන් ගිහිල්ලා මුත්‍ර පද්ධතියට ගිහිල්ලා ඊට පස්සේ ගල කොටස් වලට කඩලා ඉවත් කරලා එහෙම කරන ප්‍රතිකාරය තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ කැපීමක් නැහැ, එළි කැපීමක් නැහැ. එතකොට ඒක ගොඩාක්ම ගල් වලට තියෙනවා. සමහර ලොකු ගල් වලට සෙන්ටිමීටර් 2ක් 3ක් 4ක් හරි 5ක් හරි ඒ වගේ ලොකු ගල් වලට ඉතින් පොඩි චූටි කැමරාවකින් ඒක වැඩේ කරන්න අමාරුයි. එහෙම වුණත් අපි ඒතර කොන්ද හරියෙන් සෙන්ටිමීටර් භාගයක පොඩි කැපුමක් තමයි කරන්නේ. ඇත්තට කපන්නේ හැම විතරයි. මම ඒක ඉස්සරහට විස්තර කරන්නම්. හැම විතරක් කපලා කින්නේ රවම හානියක් වෙන විදිහට ඒක කරලා එදා හවසම ගෙදර ආවට පුළුවන්. දවස් කීපෙකින් ඒත් සාමාන්‍ය වැඩක් බලා කරන්න පුළුවන් තත්ත්වයක් එනවා ඕනෙම ගලකට. දැන් මේ අපවට සූදානම් කරගෙන තිබෙනවා විවිධ දේවල් රසක් තිබෙනවා වෙනදට වඩා ටිකක් වෙනස්. ඉතින් මේ මේ එක එක රූපයක් තිබෙනවා. දැන් මේ ආසිත ඔබට යම් පැහැදිලි කිරීමක් කරන්නට තියෙනවද? ඔව්. දැන් මේක ආකෘතියක්. මේක තියෙන්නේ අපි දැන් සාමාන්‍ය කෙනෙක් දිහා තියන වගේ වක්ගඩු දෙකක් තියෙනවා.
ඒකලා වක්ගඩුවෙන් එන්න මුත්‍රා ප්‍රනාල තිනවා මුත්‍රාශයට මුත්‍රා එකතු වෙලා ඊට පස්සේ මුත්‍රා ශ්‍රේණි පිට වෙනවා ඒතර මේ කුහර කීපයක් තියෙනවා ඒවා ඇතුළතයි ওই ගල් පිහිටන්නේ මේ වගේ මේකතර ආකෘතියක් ඒතර මේකේ අපිට පේනවා ওই මුත්‍රා යන ගමන් මාර්ගය සහ ඒකෙන් කියන්න බලා අපිට මේක සම්පූර්ණ නාල පද්ධතියක් තියෙන්නේ මං තා පින්තූර පෙන්වන්නම් කම්පියුටර් එකේ තියෙන පින්තූර ගත්තොත් තමයි මේක උනත් අපිට පේනවා වක්ගඩු දෙක තියෙනවා ඊට පස්සේ නාල තියෙනවා මුත්‍රාශය ඊට පස්සේ මුත්‍රා පිටේනවා එතකොට මේ තනින් තන සමහර තැන්වල ওই ගල් පිටන්න පුළුවන් වක්ගඩු ඇතුලේ හෝ ඒ මුත්‍රා පිටන ප්‍රණාලී පිටන්න පුළුවන් මේක තමයි අපේ මුත්‍රා පද්ධතිය මේක නාල පද්ධතියක් එතකොට ඒ ඒක තමයි මම කියන්නේ කැමරාවකින් මේ නාල පද්ධතිය ඔස්සේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා ඔව් ඒක තමයි තිබෙන්නේ විශේෂ වාසිය ඒ කියන්නේ මේ නාල පද්ධතිය ඇතුලෙන් ගමන් කරන්න පුළුවන් ගල සොයාගෙන තියෙන තැන දක්වා ඔව් ඉතින් එතකොට දැන් ඇතර මේ ගල් හැදෙන්නේ වකුගඩුවේ ඒ ආශ්‍රිතව ඒ ආශ්‍රිත ප්‍රදේශවල වරම කුඩු පෙල්විස් කියන එක හරිය වගේ තමයි හැදෙන්නේ ඊට පස්සේ පල්ලෙහාට වැටෙනවා ඔව් පල්ලෙහාට එනවා හැබැයි එන්න බැහැ හිර වෙනවා හිරනවා දැන් අපි ආය ඒ පින්තූර බැලුවොත් එහෙම ඒ වකුගඩුවේ ඇත්තට දැන් හීනෙම නාල පද්ධතියක් එක ගොඩක් තියෙනවා ඒ එකතු වෙලා ඒ නාල එකතු වෙලා ඊට පස්සේ පොඩි කුහර වලට එකතු වෙනවා මයිනර් කේලික්ස් කියලා කියනවා ඊට පස්සේ ඒවා මේජර් කේලික්ස් කියලා තව ලොකු කුහර වලට එකතු වෙනවා සහ ඊට පස්සේ ළඟට තියෙන ලොකුම කුහරේ තියෙන රීනල් පෙල්විස් කියලා ඊට පස්සේ තමයි පටන් ගන්නෙ මේ මුත්‍රා ප්‍රණාල ඒවා චූටි ප්‍රණාල මිලීටර 4ක් 5ක් විතර වෙන පොඩි ප්‍රණාල ඒවා ඇතුළේ තමයි ගොඩාක් කලට ගල් හිරෙන්නේ දැන් හැදෙන්නේ ගොඩාක් කලට මේ පොඩි කුහර වල ඊට පස්සේ පොඩි හැදිලා ක්‍රමක්‍රමයෙන් ලොකු වෙලා ඊට පස්සේ පිටවෙන්න පුළුවන් මට්ටමක් නම් පිට වෙනවා එහෙම නැත්නම් පිටෙන් බැරි නම් එතන ඊල හිර වෙනවා සාමාන්‍ය පිට වෙන්නේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර වලට අඩු ප්‍රමාණයව ගොඩක් කලට මිලීටර 3ක් 4ක් 5ක් වගේ ඒවා ඒ නාලිට ඇතුල් වෙනවා සහ ඊට පස්සේ යන්න පුළුවන් නම් මේක මිලීටර 2ක් 3ක් වගේ ගලක් නම් පිටෙනවා මුත්‍රා නාලි දිගේ පල්ලට ගිහලා මුත්‍රාශයෙන් පිටෙනවා පිටෙන් අමාරු නම් කොහේ හරි තරඟ ගිහලා හිර වෙනවා එතකොට තමයි අර ඉවසන්න බැරි කැක්කුවෙන්නේ එතකොට අර යුට්‍රික් කොලික් කිය ඒ තද කැක්කුවෙන ඒලාවේ ඔව් දැන් අර පෙල්විස් එකයි නාලේ අතර තියෙන හීන විචිතන ඊළඟට ආයි මුත්‍රාශයට ඇතුල් වෙන තැන ආයි හීන විචිතනක් තියෙනවා මේ තැන් බොහොම අපූරු තැන් වෙනවා මේ ගල් වලට හිර වෙලා ඔබට කරදර කරන්න තියෙන නිසා අප කතා කරන්නේ එක්තරා බහුල මාතෘකාවක් හැබැයි මේ බහුල මාතෘකාවේ ඔබ නොදන්නා දෙයක් ගැනයි අප මේ කතා කරන්නේ අප තවදුරටත් කතා කරනවා මේ පිළිබඳව මේ අප ළඟ තිබෙන විවිධ අනුරූ සහ විවිධාකාරයේ උපකරණ ඒවා සියල්ල ඔබට පෙන්වන්න ලෑදගෙන අහලා තියෙන්නේ ඒ ඔක්කොම පෙන්වන ගමින් කතා කරනවා මේ විරාමයෙන් පසු අද අප කතා කරමින් සිටින්නේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන ගල් සහ ඒවට කරන ප්‍රතිකාර පිළිබඳව. මේ පිළිබඳව කතා කරන්නේ ඇතර මා හිතනවා මේක ඉතාමත් වැදගත් වෙන්නේ මෙහි තිබෙන ප්‍රතිකාර ක්‍රම ඉතාමත් වෙනස් සහ නවීන නිසා. දැන් අප විශාල තොරතුරු ගොඩක් කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. නමුත් අපි ඉක්මනට මේ වැඩසටහනේ පරිපූර්ණත්වයේ උදෙසා රෝග ලක්ෂණ ගැන කතා කරමු. දැන් හොඳයි. මොකද ඒක තමයි රෝගියා පැත්තෙන් ඒකනේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ගොඩක්ම කට්ටිය එන්නේ අර කොන්දේන කැක්මක් එනවා. වක්ගඩු මේ හැරි කොන්දේ හැරි තියෙන හැරි කැක්මක් එනවා. මේ පින්තූරයක් තියෙන අපිට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන් නම් ඒ කොන්දේ හැරි තමයි ගොඩක්ම කැක්ම එන්නේ. ඒ ඔය වගේ තමයි කැක්ම එන්නේ. ඒකත් එක්ක වමන යන්න පුළුවන් ඊට පස්සේ කලන්ද ගතියක් එන්න පුළුවන්. හැබැයි සමහර අර ගල වාහිනී දෙකේ පල්හැට ආවොත් එහෙම මූත්‍රාශයට කිට්ටුනොත් මූත්‍රා දැවිල්ල මූත්‍රා නිතර යනවා. ඒ වගේම මූත්‍රා ශ්‍රේන් පිට වෙන සිදු නාලෙට ගියොත් එහෙම ඊට පස්සේ මුත්‍රා සම්පූර්ණ යන අඩසක් වෙන්න පුළුවන්. ඒ මුත්‍රා එන්නේ නැති තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ ලක්ෂණයෙන් පුළුවන් සමහර විට සංකූලතා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආසාදන කවුතෙන් උණ ගන්නවා ඊට පස්සේ ප්‍රෙෂර් වහිනවා වක්ගඩුව කර්මන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේ තින් රෝග ලක්ෂණ වෙනස් වෙලා මේ ගොඩාක්ම තියෙන අර තද ඉවසන් බැරි කැක්මක් සමහර කැක්කුම් අඩු වෙන්න පුළුවන්. සමහර කැක්කුම් පොඩක් නැතුවත් ලොකු ගලුත් තියෙන්න පුළුවන්. මුත්‍රා එක ලේ යන්නත් පුළුවන්. උත්‍රාත් එක්ක ලියන්න පුළුවන්. ඔව්. ඔව්. ඇතර මේ කැක්කුම සහිතව ලියන එක අපිට නරකයි කොට ඇතර මේක එකාතකින් හොඳ ලක්ෂණයක්. මොකද කැක්කුම නැතුව ලියනවනම් ඒක හොඳ නැති වෙනත් රෝගයක්. ඔව්. සමහර ගෙඩියක් පිළිකාවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේක කැක්කුමත් එක්ක එන ලියාමත් තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ. ඔව්. ඔව්. දැන් ඊළඟට අප කතා කරන්නට ඕන මොනවද කරන පරීක්ෂණ කියලා. ඔව්. පරීක්ෂණ ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ එන ලක්ෂණ අනුව ඊට පස්සේ රෝගියාගේ අර වෙන රෝග තත්ත්වය, දියඩියාගේ රෝග තත්ත්වය තියෙනවා කියලා බලන් වයසත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. සහ සංකූලතා කියන එක උණ ගන්න නම් තියෙන පරීක්ෂණ වෙනස් වෙනවා. මේ ගොඩාක් ලාට අපි මූලික පරීක්ෂණ වෙන්නේ තමයි පටන් ගන්නනේ.
ඊටසේ යුරින් ෆුල් රිපෝට් UFR කියලා කරනවා යුරින් කාජ කියලා ටෙස්ට් එකක් සමහර කරනවා ලේ පරීක්ෂණ කීපයක් අපිට කරන්න පුළුවන් වංකඩු ක්‍රියාකාරීත්වයක බලන්න අර සීරම් ක්‍රියටිනින් බලන්න පුළුවන් ඉලෙක්ට්‍රොයිට්ස් කියලා සෝඩියම් බලන්න පුළුවන් ඊටසේ අර ගල් හැදෙන හේතු බලන්න කැල්සියම් යුරික් ඇසිඩ් ෆොස්ෆරස් ඒ වගේ කීපයක් චෙක් කරනවා ඊට පස්සේ අපිට දැන් ගල කොහෙද තියෙන්නේ මොනගාගේ ගලක්ද ඒ වගේ හොයාගන්න ඕනේ ගල මොකද්ද කියලා මොකද නැත්තම් පිටින් බැලුවර ගලක් පේන්නේ නැහැ ඒක හින්දා අතට අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයත් ගොඩක් වැදගත් වෙන්නේ ඒක සමහරවල් පේන්නේ නැති වෙනවා හිරොත් එක්ස්රේ ස්කෑන් එකක් කරන්න පුළුවන් එක්ස්රේ පරීක්ෂණයක් එහෙමත් නැත්තම් හොඳම පරීක්ෂණය තමයි සීටී ස්කෑන් එක ඒකෙන් ගොඩාක් වෙලාවට අර හොඳට වතුර බීලා ඒ පරීක්ෂණ රියොත් ගල් සීරිසයක්ම වගේ වුණත් බලන්න පුළුවන් හොඳම පරීක්ෂණය ටිකක් වීදම වැඩි අර ඇඟට යන විකිරණ ප්‍රමාණයටයක් වැඩි හැබැයි හොඳම පරීක්ෂණයක තව කර පරීක්ෂණ ටයක් තියෙනවා MRI පරීක්ෂණ කරන් පුළුවන් ප්‍රෙග්නන්ට් කාන්තාවක් නම් දැන් IVP වගේ පරීක්ෂණ කරන අඩුයි අඩුයි IVP කියන්නේ ඒක තමයි ඩයියක් ඉන්ජෙක්ට් කරලා ඒකෙන් අර මුත්‍රා නාල ඒ පද්ධතිය හොඳට පේනවා ඒකෙන් හැබැයි ඒක ගල් වලට කරන තත්ත්වය ගොඩාක්ම අඩු වෙනවා මොකද CT ස්කෑන් X-ray බලා පහසු පරීක්ෂණ තියෙන නිසා තියෙන හින්දා නැත්තම් අසමහර අවස්ථාවදී කරන්න පුළුවන් තව තියෙන ඊටස් DTPA කියලා පරීක්ෂණයක් කරන්න පුළුවන් මොකද ලොකු ගලක් තියෙනවා නම් වක්ගඩුව අපේ හිතනවා වැඩ කරන්නේ නැහැ කියලා අක්‍රියා නම් ඒක ක්‍රියාකාරද බලන්න ඒ වගේ පරීක්ෂණ ඒ අර පියරින් පියර අපිට කරන පරීක්ෂණ ටයක් තියෙනවා රෝගියාගේ තත්ත්වය අනුව තව ඊට පස්සේ රෝගියාට උණ ගන්නවා නම් ෆුල් බ්ලඩ් කවුන්ට් CRP ඒ වගේ තමයි පරීක්ෂණ ඒ වගේ පරීක්ෂණ අපිට කරන්න පුළුවන් ඒ අවස්ථාව හැටියට ඔව් ඒ කියන්නේ මේ පරීක්ෂණ වල මූලික දේවල් තිබෙනවා ඉන්පසු කරන දෙවනුව කරන පරීක්ෂණ තිබෙනවා ඒ අතර මා හිතනවා දැන් මේ සඳහන් කරපු දේ අතර මූලිකම පරීක්ෂණයක් විදිහට මුත්‍රා පරීක්ෂණය සරල මුත්‍රා පරීක්ෂණය සහ මුත්‍රා රෝපණ පරීක්ෂාව සිදු කරන්න පුළුවන් ඊළඟට අර අපි කතා කරපු සීරම් ක්‍රියටිනින් පරීක්ෂණ ඉලෙක්ට්‍රොලයිට් පරීක්ෂණේ වැදගත් වෙනවා ඒ වගේම සරල එක්ස් කිරණ ඡායාරූපයේ ඒ බොහෝ අවස්ථාවලදී අපිට උදව් වෙනවා බොහොම හැබැයි ඒ සමගම හොඳ තොරතුරු ලබා ගන්න අද කාලේ අපිට CT ස්කෑන් පරීක්ෂණය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා හොඳයි දැන් මේ සියල්ල කරලා අප හොයා ගන්නවා කාරණා කීපයක් එකක් තමයි මෙතන ගලක් තියෙනවා දෙවෙනි එකේ ගල තියෙන්නේ කොතනද තුන්වෙනි එකේ ගල විසින් ඇති කරලා තියෙන සංකූලතා මොනවද ඒ පිළිබඳ සම්පූර්ණ පින්තූරය අප ඇති කර ගන්නවා ඊළඟට යනවා රෝගියාගේ ඉතුරු කටයුතු සඳහා ඔව් එතකොට ප්‍රතිකාරයේ ඉසුරුම රෝගියට තියෙන අපහසුතාවට අපි ප්‍රතිකාර කරන්න කියන්නේ වමන යනවා නම් ඒක කැක්කුමට බෙහෙත් දෙන්න ඕනේ බොන පෙති හරි නැත්නම් පිටසන යන සපොසිටරි කියලා කරල් තියෙනවා ඊට පස්සේ නැත්නම් ඉන්ජෙක්ෂන් දෙන්න ඕනේ කැක්කුම අඩු කරන්න පෙතිඩින් මෝෆින් කියලා බෙහෙත් තියෙනවා ඒ ක්‍රමයට ඊට පස්සේ උණ ගන්නවා නම් ඒක සම්බන්ධ ගන් පරීක්ෂණ බ්ලඩ් කල්චර් වගේ කරලා ඊට පස්සේ ඇන්ටිබයොටික්ස් ප්‍රතිජීවක ඖෂධ දෙන්නට වෙනවා ඒ ක්‍රම ඒ අවස්ථාව හැටියට පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ ප්‍රතිකාරය නිශ්චිත ප්‍රතිකාර බවත් ගලය අනුව අපි තීරණය කරනවා ගල ප්‍රමාණය කිව්වාගේ ප්‍රමාණය ඊට පස්සේ තියෙන තැන රෝගියාගේ තත්ත්වය ඊට පස්සේ යාගේ වෙන රෝග තත්ත්ව මොකද්ද වෙන කායික රෝග තියෙනවද ඒක තමයි දිය දිහා හරියට ඇසේ වයස ගොඩක් වැඩිද චූටි ළමයෙක්ද ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා චූටිම ගාල් ගොඩක් රට ලොකු ප්‍රතිකාරයක් කරන්න අමාරුයි ඒ කියන්නේ අර දී කරන්න වගේ බෙහෙතක් වගේ අපි නියම කරන අයරෙන් පරීක්ෂණ කරන්න පුළුවන් ගල් හැදෙන හේතු කරන් පරීක්ෂණ කරනවා හැබැයි ඉතින් සාමාන්‍ය සෙන්ටිමීටරක් මිලිර 7ක් 8ක් හරි සෙන්ටිමීටරක් වගේ වක්වඩු ගල් වල තමයි ප්‍රතිකාර කරන්නේ හැබැයි මුත්‍රා ප්‍රණාලිය ගල කැල හිරේලා කැක්කම ඇති කරනවා නම් අපි ඒක සමහර ගල් ප්‍රතිකාරයකින් ශල්‍යකර්මයකින් ඉවත් කරන්න වෙනවා සමහර හැම එකම අවශ්‍ය නැහැ අපි හොයාගත්තු පොඩි ගලක් නම් අපි ඒක සමහරට බෙහෙත් දීලා ඔය මුත්‍රාත් එක්ක පල්ලට එල යනකල් අපි බෙහෙත් දෙන අවස්ථා තියෙනවා ඒතොර ප්‍රතිකාර ක්‍රම ගත්තොත් එහෙම පිටින් ශල්‍යකර්මයෙන් නැතුව පිටින් කම්පන තරංග දීලා කුඩු කරන ක්‍රමයක් තියෙනවා ESWL මේ පින්තූරයක් අපිට තියෙන පෙන්වන්න පුළුවන් නම් ඒ කියන්නේ එක්ස්ට්‍රා කෝපෝරියල් ෂොක් වේව් ලිතෝට්‍රිප්සි කියලා මේ පින්තූරෙන් පේන කම්පන තරංග යොමු කරන ගල තියෙන දිශාවට ඒ කරලා ඒක කුඩු කරන්න සලසනවා ඊට පස්සේ පින්තූරේ මම පෙන්නන්නේ අර ඉස්සර කාලේ වගේ අර කපල ගල් ඉවත් කරන ශල්කම් ඒ කියන්නේ මේ වගේ අර අඟල් 4ක් 6ක් හරි ඒ වගේ විශාල කැපුමක් කරලා කරන ප්‍රතිකාරය හැබැයි අපි හිතමු දැන් මූත්‍රා නාලය තියෙන ගලක් කියන වක්කඩුවෙන් පල්ලයට එන මූත්‍රා නාලයක් නම් අපිට රෝගියාගේ ඒ මුත්‍රාශය ඇතුළට සහ මුත්‍රා නාලය ඇතුළට කැමරාවක් ඇතුල් කරලා අපිට ඒක ප්‍රතිකාර කරන්න පුළුවන් අපිට මේක පෙන්වන්න පුළුවන් නම් අපි කියන මේ මුත්‍රාශය ඇතුළට ගිහලා මේ නාලේ දිගේ තියෙන ගල තියෙන තැන දක්වා ගිහිල්ලා ඒ ප්‍රතිකාර කරන්න පුළුවන් මම පොඩි වීඩියෝ එකක් පෙන්වන්නම් ඒ වගේ කැමරාව ගිහිල්ලා ඇත්තටම කරපු පරීක්ෂණයක් මේ අපිට ඔව් දැන් මේ පේන මුත්‍රාශය ඇතුලේ ඉඳලා
අපි රසේ ඒ මුත්‍රාශයෙන් අර ප්‍රණාලි සම්බන්ධ වෙන ඒ නාලි දිගේ අපි ඇතුළට යන ඒ නාලි දිගේ යන ගල තියෙන තැන දක්වා ඒකල ගල අපිට පෙන්වෙන්න සැරසෙනවා. අපි ඒක ඊට පස්සේ ලේසර් ක්‍රමයකින් අපිට ඒක කුඩු කරන්න පුළුවන්. ඔය තියෙන සෙන්ටිමීටරයක් 1.2ක් වගේ වෙන ගාලක් ඒ මුත්‍රා ප්‍රණාලය ඇතුලේ. ඒතර මේ ප්‍රණාලය කියන්නේ වක්ගඩුව සහ මුත්‍රාශය ඇතුළේ තියෙන ඒ නාලය. දැන් මේ පේන ලේසර් ක්‍රමයකින් ඒක කුඩු වෙන හැටි ඒ ගල විතරයි කුඩු වෙන්නේ. වටේ තියෙන නාලයටවත් පටක කිසි එකකටවත් ඒ හානියක් වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ඒක එහෙම කෑලි කෑලි වලට කඩනවා. ඒ කළා අපි දන්නවා නම් ඉවත් කරන්න පුළුවන් ප්‍රමාණයට තියෙනවා නම් අපි ඊට පස්සේ ඒක පොඩි අඬුවක් ඒ කියන්නේ ෆෝසෙප් එකකින් අපි එකින් එක අයින් කරලා ඒ සම්පූර්ණ ගල් ටික අපි ඉවත් කරනවා. ඒවා මුත්‍රාශයට වටලා ඊට පස්සේ මුත්‍රාශයෙන් පස්සේ අපි ඉවත් කරනවා තව කැමරාවක් දාලා. ඒක සිස්ටොස්කෝපි කියලා කැමරාවක් දාලා ඒ මුත්‍රාශයෙන් ඉවත් කරනවා. දැන් මේ පේන්නේ කැඩලා තියෙන්නේ. අපි එකින් එක ওই ගල් ටික දැන් ඉවත් කරලා මුත්‍රාශයට දානවා. ඒකල දෙවනුව මුත්‍රාශයෙන් එලියට ගන්නවා. එහෙමම කළා අපි සම්පූර්ණ ගල් ටික ඔක්කොම ඉවත් කරන්න පුළුවන්. මේක තියෙන මුත්‍රා නාලයක ප්‍රණාලය වක්ගඩු සිට එන ප්‍රණාලයේ එන ගල් වලට ඊට පස්සේ තියෙන සමහර වක්ගඩු ඇතුලේ තියෙන ගල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි එතකොට මේ ආකෘති බලන්න පුළුවන් නම් අපිට බලන්න පුළුවන් වක්ගඩු ඇතුලේ තියෙන ගලක් නම් සෙන්ටිමීටරයක් හරි එකමාරක් වැඩි වුණොත් වගේ ඉන්න ගලක් වුණොත් එහෙම අපි මේ නාලේ දිගේ කැමරා දාලා ඇතුළට ගිහිලා ඒ ගල බලලා ලේසර් කරලා කුඩු කරලා ඒවත් කරන්න පුළුවන් කැලිටි එක. අපි ඒකේ වීඩියෝ එකත් අපි ඊට පස්සේ පෙන්වන්න පුළුවන් වීඩියෝ එක. ඔව් මේ තියෙන්නේ ওই නාලේ දිගේ කැමරාව යනවා පොඩ පොඩ යනවා මේ මුත්‍රාශය ඇතුළේ. මේක අපි හදපු ආකෘතියක්. එතකොට වංගොඩ ඇතුළට ගිහිලා ගල ගල පිළිරස ගල් ගාවට යන්න පුළුවන්. ওই තියෙන සුදු පාට තියෙන ගලක් තියෙන්නේ. එතකොට ඒක ගාවට ගිහිලා අපිට මේ ඒ කැමරාව හොඳට හසුරන්න පුළුවන්. එතකොට අපිට ඒ වක්ගඩුවේ ගල තියෙන තැන දක්වා ගිහිලා ඒක බලලා ඒක ගාවට ගිහිලා ඒකට ලේසර් කරලා කුඩු කරලා ඒ කෑලි එකින් එක ඊට පස්සේ ඉවත් කරන්න පුළුවන්. දැන් ওই තියෙන ගල ගාව ওই ලේසර් එක යොමු කරනවා. ඒකෙත් අර ගල විතරයි ප්‍රතිකාර වෙන්නේ. වටේ ටිෂු වලට හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ගල කුඩු වෙන කෑලි වලට ඒක අපි ඩෝමිය බාස්කට් කියලා දැලක් වගේ එකකින් එකින් එක ගල් ටික අපිට ඉවත් කරන්න පුළුවන්. සමහර ගල් අපි ලොකු ඉවත් කරනවා කුඩු වගේ තියෙන ප්‍රමාණය මුත්‍රාත් එක්ක පිට වෙනවා. දැන් මේ පේන්නේ ගලක් අල්ල ගන්න හැටි. ඊට පස්සේ අපි ඒක නාලි දිගේ එකින් එක ඉවත් කරන්න ඕනේ. සාමාන්‍ය ඔය ඉවත් කරන ගලක් මිලීටර 3ක් වැඩි වෙන 4ක් වගේ ගලක් ඊට වඩා ලොකු ප්‍රමාණය ගල් ඉවත් කරන්න බෑ අපිට. දැන් ওই පල්ලෙහාට අපි ඒ නාලි ඉවත් කරන හැටි පෙන්වනවා. මං ඊට පස්සේ දැන් මේ ගෙනල්ල තියෙන මේක තමයි ඇත්ත ඔය යන කැමරාව. ඒ කියන්නේ අපේ වක්ගඩුවට ඇතුළට යන මේ කැමරාව මේක. එතකොට ඕගලන්ට පේනවා නම් මේක තමයි මේ නම්යේ ශීලී තුඩක් තියෙන පේනවාද? එතකොට මේක කින්නේ ඇතුලේ තියෙන ඕනේ පැත්තකට යන්න පුළුවන්. මේක සාමාන්‍ය මිලිටර 3ක් විතර පළල තියෙන එකක්. අපිට මෙහෙම හරව ඒක යොමු කරන්න පුළුවන් අපිට අවශ්‍ය තැනට. මේක තමයි අපි අර වීඩියෝ එකේ පෙන්නේ වාගේ නාලේ දිගේ ඇතුළේ යන මේ ඇතුළ ලේස තන්තුවත් යන්නේ මේක ඇතුළෙන්. මේ පොඩිම සියුම් උපකරණ සමූහයක්. ඒ නිසා මම හිතනවා මේක ඔබට බිය වී යුතු නෑ. මේ උපකරණ ලොකු දේවල් නෙමෙයි. තම සියුම් දේවල් හසුරුවන් ලබන්නේ ඉතාමත් හුරු පුරුදු විශේෂඥ වෛද්‍යවරුන් විසින්. එසේනම් අප නැවතත් කෙටි විරාමයක් ලබාගෙන මේ පිළිබඳව කතා කරනවා. ඉක්මනට යමක් ඔබට පෙන්වන්න. දැන් මේ අරුණතේ තියෙනවා ඉතාමත් සියුම් දෙයක්. ඒක පෙන්වන්න මම කතා කරන්නේ. මම හිතන්නේ මේ කැමරා එකට අහු වෙනවද දන්නේ නැහැ. මේක තමයි මේ ලේසර් තන්තුව. ඒ කියන්නේ ওই රිනෝස්කෝප් කියන ওই කැමරාවස්සෙන් යන එක. දැන් මට පේනවද දන්නවා ගැංගිල්ලත් එක්කම ඔයගොල්ලන් හිතාන පුළුවන් කොච්චර හීනේ එකක්ද කියලා. මේක තමයි කැමරාව ඇතුලෙන් ගිහිලා ලේසර් කදම්බය නිකුත් කරන්නේ මේකෙන්. ඒතර ඔයගොල්ලන් හිතාන පුළුවන් කොච්චර අපි සියුම් උපකරණ පාවිච්චි කරනවා හිතාන පුළුවන්. එතකොට අපි මුත්‍රා ප්‍රණාලයේ ඔපරේෂන් කරනකොට අපි කියන්නේ යුරිටරොස්කොපි ඇන් ලේසර් ලිතොට්‍රිප්සි කියලා. ඒ කියන්නේ ලේසර් තන්තු මාර්ගයෙන් කුඩු කරන එක. ඊට පස්සේ කින්නේ ඇතුලේ තියෙනවට අපි කියනවා
රීනෝස්කොපි ඇන් ලේසොලිතොට්‍රිප්සි කියන්නේ රීනෝස්කෝප් කියන උපකරණේ පාවිච්චි කරලා කින් ඇතුළට ගිහලා ලේස් කරන එක. තව එකක් තියෙනවා PCNL කියලා percutaneous nephrolithotomy කියලා. ඒක මම පැහැදිලි කරන්නම්. ඒක පොඩි කැප්මක් එක්ක තමයි යන්නේ. පොඩි කැප්මක් අපිට වීඩියෝ එක පෙන්වන්න පුළුවන් නම් අන්න හරි මේ හැම පොඩි කැප්මක් කරන සෙන්ටිමීටර් භාගයක් ඊට පස්සේ නීඩල් එකක් ඇතුල් කරන කින් ඇතුළට. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඒක කපන්නේ හැම විතරයි නීඩල් එකක් කියන්නේ තිතක් වගේ එකක් තමයි සිදුරක් ඇති කරන්නේ. ඊට පස්සේ ප්ලාස්ටික් ගයිඩ් වයර් එකක් ඇතුල් කරනවා. ඒකත් කින් ඇතුළට යනවා. ඒක දිගේ අපි විවිධ ප්‍රමාණයේ බට කීපයක් ඇතුල් කරනවා. ඒ බට ඇතුල් කරපුවාම ඒ සිදුර පොඩ පොඩ ඈත් වෙලා ඒ ටිෂු ඈත් වෙලා සිදුරක් හැදෙනවා. ඒ මාර්ගයක් හැදෙනවා වංකඩුව ඇතුළට එනකම්. එතකොට ඒක අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කැමරා යවන්න එතකොට කින් ඇතුළේ තියෙන ගල බලන්න. දැන් මේ තියෙන බට ඇතුල් කරන හැටි. ඒකෙන් ඒ සිදුර කින්නියේ තියෙන සිදුර පොඩ පොඩ ලොකු කරනවා. හැබැයි කැපීමක් ඇති කරන්නේ අපේ පෙන් රූප හැටියට හැම විතර අපි කැපුවේ. ඔය ඊටසේ යකඩ ගැලනස් බටයක් අපි යවනවා. එතකොට ඒක දිගේ අපි ෂීට් එක. ඒ කියන්නේ අපි මේ ෂීට් කියන බටයක් වගේක් යකඩ බටයක් ඒකත් ඒක යොමු කරනවා. ඒක ඇතුළෙන් තමයි ඊටසේ මේ ඊළඟට අපි අවශ්‍ය කැමරා යොමු කරන්නේ. ඊටසේ ඇතුළෙන් බටය අයින් කරපුවාන් පස්සේ ඒ සිදුර ඒ නාලයක් හැදෙනවා. පිටතේ ඉඳලා වංකඩ ඇතුළට යන කලම නාලයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා අපිට. එතකොට අපි මේ ඇතුල් කරන කැමරාව ඒක කින්නි ඇතුළට ගියාන් පස්සේ එතන ගල පේනවා. ගල එක අපි ලේස කරලා අර කලින් පෙන්නුවා වගේ ලේස කරලා කුඩු කරලා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් කැඩි එවත් කරන්න තමයි තියෙන්නේ. දැන් ওই පේන ගල අපි දැකලා අපි කුඩු කරනවා. ওই ලේස තන්තු ඇතුල් කරනවා. ඒ කළා ගල කුඩු කරන එක තමයි ඔය පෙන්ඩුම් කරන්නේ. ලේස තන්තුෙන් නැවතත් අර කින්නියට හානියක් නොවන විදිහට ගල විතරක් කුඩු කරලා ට්‍රයිපොන් ග්‍රාස්ප් එක කියන්නේ අඬු තුනක් කියන ග්‍රාස්ප් එකක් තියෙන අඬුවක්. ඒකෙන් අපි ගල් එකින් එක කොහොම ඒවත් කරලා සහ සේලයින් දාලා වොෂ් කරලා කැලිටි ඒවත් කරනවා. එතකොට මට පොඩ්ඩක් මේ අතේ තියෙන කැමරාව පෙන්වන්න පුළුවන් නම් මේ තියෙන ඇත්ත ওই නෙෆ්‍රොස්කෝප් එක කියන්නේ PCNL එකට පාවිච්චි කරන ඒ උපකරණය. ඒ උපකරණය ඒ ඉතාම සියුම් මිලිමීටර් හතරක් විතර තමයි මේක විශ්කම්බේ තියෙන්නේ. එතකොට මේක අපි යවන්නේ අපිට මේ ආකෘතිය ඊටස් බලන්න පුළුවන් නම් ආකෘතිය අපි මෙහි වගේ බටයක් අපි ඉස්සරම යවලා ඒ කින්නිය ඇතුළට ඊටස් ඒක දිගේ අපි මේ ෂීට් එක ඒ කියන්නේ පිට බටයක් වගේ එකක් යවලා ඊට පස්සේ ඒකෙන් අපි ඇතුළු බටය අයින් කරපුවාම ඇතුළට කින්නිය ඇතුළට යන මාර්ගයක් තියෙනවා. එතකොට ඒක හරහා අපිට මේ කැමරාව ඇතුල් කරන්න පුළුවන්. මේ තියෙන කැමරාව ඇතුල් කරන හර ක්‍රමය. එතකොට මේ කින්නි එක ගාන ගිහිල්ලා ඒක අපිට ලේස කරලා ඒක කුඩු කරන්න පුළුවන්. එතකොට අපි උපකරණ එලියට ගත්තාන් පස්සේ මෙහෙම එලියට ගත්තාන් පස්සේ එතකොට කින්නි එකේ ටිෂු ප්‍රමාණය ඒක ආයි ඇකිලිලා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. කැපීමක් කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ කින්නි ගොඩට අවම හානියක් වෙන්නේ. අවම හානියක් කරලා තමයි අපි කරන්නේ. එතකොට අපි ඕනම ගලක් ඕනම ප්‍රමාණයක ගලක් මේකත් එක්ක කරන්න පුළුවන්. මේක අන්තර ඉතුරු වෙන්නේ කැපුවා තියෙන සෙන්ටිමීටර් භාගයක් විතර එකක්. ඒකින්ද වාසි ගොඩක් එනවා. දැන් මේ ක්‍රම තුනම ඒ කියන්නේ යුරෝස්කෝපි, රීනෝස්කෝපි සහ PCNL කියලා අපි කරපු ඒ ශල්කර්ම තුනෙන්ම අවම හානියක් තමයි වෙන්නේ. ඒකින්ද අපි එදා හවසම ලෙඩා රෝගියා ඩිස්චාර්ජ් කරලා කියන්නේ ගෙදර යන්න පුළුවන් වෙන්නේ. එන වාසි ගොඩක් තියෙනවා. ඒතර ලාභය අඩු විදිහේ කරන්න පුළුවන්. තියෙන කැක්කුම අඩුයි, ආසාදන තත්ත්වය හැකියාව අඩුයි. ඊට පස්සේ ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඉක්මනට රැකියාවට යන්න පුළුවන්. මම නම් කරන්නේ අර දැන් සාමාන්‍ය අර කැමරා ඇතුළට කරලා මූත්‍රා නාල දිගේ ගිල කරොත් එයි මම කියන්නේ පහුදා දවසින් දෙකෙන් ඔය රස්සාට උනත් යන්න මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම දන්නා මේ කපලකෝයක් නැහැනේ. ඉතින් ඒකත් තියෙනද ඒක ලොකු වාසියක්. PCNL කියලා කැපුමක් දාලා කරන එක උනත් පොඩි කැපුමක් තියෙන දවස් 4න් 5න් වල සාමාන්‍ය ඔෆිස් වර්ක් එකක් කාර්යාල වැඩක් උනත් කරන්න පුළුවන්. දැන් ඉතින් ගෙදරින්ලා වැඩ කරනවා නම් ඒක පහසුම වාට කරන්න පුළුවන්. මේ ලොකු අපහසුතාවක් එන්නේ කැක්කුණු බෙහෙත්යක් දෙනවා, ඇන්ටිබයොටික්ස් ටිකක් දෙනවා. ඉතින් ඒ දවස් කීපෙක ඒක ප්‍රශ්න ඉවරයි. අපි සම්පූර්ණ ගල ප්‍රතිකාර කරලා ඉවරයි. ඒ කියන්නේ කුඩු කරලා කැලේ ඉවත් කරලා ඉවරයි. ඕනම ඒක තමයි. ඕනම වංකඩියේ ඕනම තැනක තියෙන ගලක් ඕන ප්‍රමාණයක එක දවසක් ඇතුළත අපි කුඩු කරලා ඒ ක්‍රම ක්‍රීපය අනුව සමහර විට අපි කම්බිනේෂන් කරනවා. ඒ කියන්නේ ක්‍රම දෙකක් එකට කරන්න පුළුවන්.
යටින් කැමරා දාගෙන කරන උඩින් ඉරසේ අර පීසනල් කියලා නෙෆ්‍රොස්කෝප් එක දාන කරන වෙන පුළුවන් ඒ ක්‍රම කීපයක් හරි සම්බන්ධ කරලා ඒක ප්‍රතිකාරක ඉවර කරන්න පුළුවන් તો ඊට පස්සේ අපිට තියෙන්නේ ගල් අපි පරීක්ෂණ වලට යවලා ඒක රිපෝට් එකක් අරගෙන ඊයන් උපදෙස් දෙනවා මොන જાති ගලක්ද තිබ්බේ වට ගල් හැදුනේ ඇයි මොන මොන කැමරා જાති සම්බන්ධයක් තියෙනවද වට බෙහෙත් අවශ්‍යද කියලා මොකද ගොඩාක් ලාට දැන් ඒ ක්‍රම ප්‍රතිකාර කරේ නැත්නම් වැඩකුත් නැහැනේ ගලක් ඔක්කොම ප්‍රතිකාර කරලා ඔක්කොම හිස් කරලා අපි ඊට පස්සේ ස්කෑන් එක කරලා එක්ස්රේ කරලා පෙන්වනවා ගල් නැහැ කියලා පෙන්වනවා හැබැයි ඊට පස්සේ ආය මාසයකින් ගලක් හදන්න આવුවොත් ඒක තේරුමක් නැහැ ඒකින්ද අපි අනිවාර්ය පරීක්ෂණ කරන්න ඕනේ සමහර විට කැල්සියම් වැඩි නම් ඒක හේතු හොයලා ඒකට මොකක් හරි ප්‍රතිකාරයක් කරන්න ඕනේ ඒ වගේ මොකක් හරි රෝග තත්ත්ව ප්‍රතිකාර කරනවා ඊට පස්සේ එහෙම දෙයක් නැත්නම් අපි ගලේ වර්ගය අනුව කැල්සියම් ඔක්සිඩේට් කියලා ගලක්ද නැත්නම් යූරික් ඇසිඩ් ගලක්ද මොකක් හරි ගලක්ද ඒ අනුව බලලා අපි ප්‍රතිකාර දෙනවා ඒ කියන්නේ වෙස්ටර්න් මෙඩිසින් කියන්නේ බෙහෙත් මොනවාර ප්‍රතිවර්ගයක් පාවිච්චි කරන් දෙනවා දීර්ඝජාති ගොඩාම බොන එක ගොඩක් වටිනවා මම නම් කියන්නේ සාමාන්‍යයෙන් තුනක් හරි හතරක් හරි බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි වතුර දීර්ඝජාති හරි නැත්නම් තැඹිලි මොකක් හරි ඒ වගේ ටිකක් වැඩිපුර බොන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි අර හේදිලා ගිහිලා ගල් හැදෙන තත්ත්වය අඩු වෙනවා කැල්සියම් ඔක්සිලේට් කියන ගල් තේ ගොඩාක්ම තියෙන ලංකාවේ එහෙම වුණොත් ඒකට ගොඩාක්ම අපි කරන්න ඕනේ නැන්නේ මේ ওই වතුර බොන එකත් එක්කම සමහරට පොටෑසියම් සිට්‍රේට් කියලා බෙහෙතක් දෙනවා ඒක ඊට පස්සේ ලුණු අඩුවෙන් කන්න ඕනේ මස් මාළු සාමාන්‍ය ප්‍රමාණයක කෑමක් නැහැ සමහර කැම જાති තියෙනවා අපිට කර අඩුවෙන් හරි ගන්න පුළුවන් හොඳයි සිරසයක් නවත්තන්න බැරි මොකද කැම ගත්තොත් එහෙම කොළ જાති ගොඩක් තියෙනවා නිවිතීශේ හැම ඊට පස්සේ තක්කාලි ලුණු අල බටු බොන්චි ඊට පස්සේ තේ කෝපි මේ ඔක්කොගෙම හැදෙන්න පුළුවන් හැදෙන්න ඔක්සිඩේට් කියන જાති තියෙනවා ඒතකොට ඉතින් ඊට පස්සේ කැල්සියම් කියලා මිනිස්සු බය වෙනවා හාල්මස් කියලා ඉතින් එහෙම කියලා ඉතින් කැල්සියම් එකට ඕනේ හාල්මස් ගන්න එපා කියලා කිලිම ඔය කට්ටිය ව්‍යවහාරයට කියනවා එහෙම ගන්න ඒක එහෙම නෙයි යම් ප්‍රමාණයක් ඕනේ අඟට කැල්සියම් කියන හැම සෛලිරම ඕනේනේ හැම සෛලයක්ම ක්‍රියාත්මක වෙන්න කැල්සියම් කියන ඕනේ කියන යම් ප්‍රමාණයක් ඕනේ පොමණට වඩා වැඩියෙන් ඕනේ නැහැ මට එක දවසක් රෝගයක් හම්බුණා හැමදාම හාල්මස් කනවා හැමදාම ඉතින් ඒක අසාමාන්‍යනේ අසාමාන්‍ය දෙයක් කරන්නපා සාමාන්‍ය දෙයක් බත්තු එළෝ ටිකක් ඒ මස් වල ටිකක් එහෙම කරන අර ඔක්සිඩේට් අර අඩු ආහාර පුළුවන් නම් අඩු කරන්න පීනට්ස් වගේ දේවල් අපිට අත්‍යවශ්‍ය නැහැ කන්න ඊට පස්සේ නීති වගේ රට කජෝ ඊට පස්සේ නීති වගේ දේවල් අඩු කරන්න සමහර දේ අඩු කරන්න අර තක්කාලි ලුණු වගේ වුණත් යම් ප්‍රමාණයක් කන්න ඕන නම් කන්න මොකද නැත්නම් ඉතින් රහකුත් නැහැ කන්නත් බැයි ඊට පස්සේ එහෙම අර පොඩි වෙනසක් කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ අර ඒ වෛද්‍යවරයා හම්බෙලා වාට අදාළ උපදෙස් ගන්න ඕනේ මොකද යුරික් ඇසිඩ් කියන ගලක් තිබ්බොත් ඒක ඇලෝපිරිනෝල් ඇලෝපිරිනෝල් කියලා බෙහෙතක් ගන්න ඕනේ ඒක ඉතින් අර පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන උපදෙස් වල ඒ ගල ජාතිය අනුවතයි උපදෙස් දෙන්නේ හැමෝටම බෙහෙත් ගන්නත් අවශ්‍ය නැහැ නිතර ගල් හැදෙන කට්ටියට ආය ආය ගල් හැදෙනවා නම් ගල් කීපයක් හැදෙන කට්ටියට ඒ වගේ අර සමහර කට්ටියට අපි බෙහෙත් දෙන්නේ දීර්ඝකාලීන ගන්න ඕනේ මොකද සුමානය දෙකක් හරි මාසයක් කරගෙන හරියන්නේ නැහැ ඊට පස්සේ ආය ගල් හැදෙනවා ඒ අතර සමහර කට්ටිය මම කියන්නේ ඉතින් සිංගල බෙහෙතුත් ඒ වගේ ගුණයක්ත් ඇතිනේ ඒවා ඔගලන් හොයල බලලා ඔගලන් විශ්වාස කරනන් ඒවත් උපයෝග කරන්න කියන්නේ අපි දැන් උපදේශ ටික ඊට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් සිංගල බෙහෙත් හරි ඒ කියන්නේ මොනහරි ක්‍රමයකින් ගල් හැදෙන එක වලක් කරන්න පුළුවන් අපි නම් දන්නේ නැහැ සිංගල බෙහෙත් ගන්න කියන්නේ අපි ඒක උපදේශ දෙන්නේ ඒක දන්න කාගෙන් හරි ඔගලන් අහලා බලලා ඒක ප්‍රතිකාර කරන ඒක ඔගලන්ගේ රාජකාරීයිතියක් ඒක හැබැයි මොනහරි ක්‍රමයකින් ගල් හැදෙන එක වලක් කරන්න මට පුළුවන් දෙයක් මම කරලා දෙනවා ගල් ටික මම කියන්නේ සම්පූර්ණ ඉවත් කරන ප්‍රමාණය තමයි හොඳ ගල් හතරක් පහක් තියෙනවනේ එකක් අයින් කරලා හරියන්නේ නැහැ අනිත් ඒවා දිය වෙන්නේ නැහැ මොකද කැල්සියම් ඔක්සිඩේට් ගල් එළියට ගත්තොත් එහෙම කළු ගල් වගේ හයියයි ඒවා දිය කරන්න හරිය අමාරුයි ඒතරින් නම් මුරුවට බෙහෙත් බිබී ඉන්නවා දිය කරන වගේ බෙහෙත් ගත්තら අන්තිර ගලේ තාදා ලොකු වෙන එක තමයි වෙන්නේ ඒකින්ද පුළුවන් තරම් මන්නම් කරන් ගල් ඉවත් කරන ඔක්කොම ඒ කළා හැදෙන ඒ ගල් ගල් පරීක්ෂණ කරලා රේ පරීක්ෂණ කරලා මූත්‍ර පරීක්ෂණ කරලා ගල් හැදෙන එක වළක් කරන්න දීර්ඝකාලීන බෙහෙත් ගත්තම ගොඩාක් දුරට අපිට මේක ඒ ප්‍රශ්නේ ගල් කියන ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ඒක මොකද දැන් එක දවසකින් ආවිල්ලා මේ කරපු කෙවරු පරීක්ෂණ ශල්‍යකර්ම ටික ওই එක දවසෙන් කරනවා උදේ ඇවිල්ලා අපි දැන් මම වැඩ කරන හේමස රෝහලේ අපි ඒක කරනවා උදේ ආයෙන රෝගියා ඕනේ ගලක් තිබ්බ සමහර වගඩු දෙපැත්ත තිබ්බත් දෙපැත්තම අර පීසිනල් කියලා උප ශල්‍යකර්ම වුණත් කරලා ඉදහස වුණත් අපි පුළුවන් නම් යවනවා ගොඩක් වෙලා යවන්න පුළුවන් ඒකින්ද සමහර දැන් රක්ෂණ මේකක් හරි තියනවා ඉන්ෂුරන්ස් තියනවා දවසක් රැට ඉන්න ඕනේ කට්ටියට ඒ වගේ අවස්ථාවත් අපි තියාගන්න නැත්නම් ගොඩාක් වෙලා අපි බලන්න උදේ බික් කරලා ශාල්‍ය කර්ම කරලා හවසට ගෙදර ආන්නේ ඒක අපි සාර්ථක කරනවා ඒ කියන්නේ මම කියුවේ අපි ඉවත් කරලා දෙන්නම් කල්ටිය හැදෙන විදිය හැදෙන එක වළක්ව ගන්න උපදෙස් දෙන්නම් ඊට පස්සේ ඒක වළක්ව ගන්න එක ඉතින් ගොඩාක් දුරට සාර්ථක කරන්න පුළුවන් මගේ කියන්නේ මං ගාවට ආපු රෝගීන් ගොඩක් කට්ටිය ඒක අත්දැකලා තිනවා ඉතින් මම ඒක සන්තෝෂ වෙනවා කියන්නේ එහෙම ක්‍රමයක් ලංකාවේ තියෙනවා කියන්නේ ලංකාවේ නෑ ලෝකෙන් තියෙනවා ලංකාවේ අපි දැන් ගොඩාක් දුරට ඒක ගොඩාක් තැන්වල
ප්‍රැක්ටිස් කරන ඒක හොඳයි ඔව් ඒ කියන්නේ ගලක් හැදුනට පස්සේ ඒ ගල සමග දුක් විඳ වෙදී නැතුව ගයි කති මේ ගයි මේ කත් මේ හිත හිත ඉන්නව විතරක් නෙමෙයි සමහර වෙලාවට මේ ගතිනුත් ඇත්තටම දුක් විඳිනවා වේදනාවත් සමග ඉන්නවා ඉතින් මේ සියල්ලම නැති කරගන්න පුළුවන් කෙටි කාලයක් ඇතුළත මේ කාර්ය තුලින් අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා අද වැඩසටහනේ තව විනාඩි කිහිපයයි තියෙන්නේ නමුත් මට හිතුණා මේ විනාඩි කිහිපය තුලත් ඔබගෙන් ප්‍රශ්න කිහිපයක් අහන්නට එකක් තමයි දැන් මේ ගල් පිළිබඳව කතා කරනකොට ඒක මම හිතන වෛද්‍යවරු අතරත් තියෙන මතයක් කියලා කිව්වොත් නිවැරදි ගල විශාල වෙනකොට ඔය කතා වලින් කරන්න බෑ කියලා මතයක් තියෙනවා ඒක ඇත්තද ඔව් ඒ කියන්නේ මෙහෙම දැන් මේ මතය ගොඩක් කට්ටිය තියෙනවා දැන් වෛද්‍යවරුන් විදිහට එහෙමනම් ඊට සනිට් කට්ටිය ගැන අහන්න දෙයක් නැහැනේ හැබැයි ඕනෙම ප්‍රමාණයක් ගලක් ඇත්තටම ඒ වංගඩුවේ ප්‍රමාණය සෙන්ටිමීටර් 11ක් විතර එන්නේ එතකොට ඕනෙම ප්‍රමාණයක ගලක් සෙන්ටිමීටර් 4ක 5ක 6ක වුණත් ගලක් බෙදලා තියෙන ගල් වෙන පුළුවන් තැන් 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 දෙකක වෙන පුළුවන් දෙපැත්තේ තියෙන ගල් දෙකක් වෙන පුළුවන් වකඩු දෙකේම එහෙම කැමරාවලින් ඔය කරන පෙන්ඩුම් ක්‍රමයට කඩන්න බැරි ගලක් නෑ ඒ කියන්නේ ගල ගාවට යන්න පුළුවන් නම් කැලියර් කරනවා පොඩි පොඩි කැලි කරපුවා ඊට පස්සේ කැලි වොෂ් කරලා එතන ඒ ඒ නාල පද්ධතිය ඔස්සේ අපි ඉදිරියට ගන්නවා ඒතර අපි ඉතුරු කරන්න බලාපොරොත්තු වෙන්නේ අල්ලලා ගන්න පුළුවන් ගන්නවා නැත්නම් වොෂ් කරලා එළිය සේලයින් වලින් වොෂ් කරලා ගන්නවා ඕනෙම ප්‍රමාණයක ගලක් කුඩු කරන්නත් පුළුවන් ඒවත් කරන්න පුළුවන් ඒ ඔක්කොමත් අපි අර කිව්වාගේ මිනඟදී අපි කරා වරු 69ක අම්ම කෙනෙක්ගේ ඩියෝඩියා ප්‍රශේම් තියෙන තිබ්බකෙන් සෙන්ටිමීටර් 5ක ගලක් තිබ්බ දකුණු පැත්තේ ඒක අපි කරලා ඒ ක්‍රමයට අපි PCN percutaneous nephrolithotomy කියන ක්‍රමයට කරලා ගල් ඔක්කොම ඒවත් කරලා පෙන්වනවා අපි මෙහෙම මෙහෙම කෑලි කියලා ඊට පස්සේ මේ දවසත් දිශා ගාව 69ක අම්ම කෙනෙක්ගේ ඉතින් කට්ටියට අර 69ක් මේ ඔපරේෂන් කරන්න බෑ කියලා සමහර කට්ටිය කියනවානේ එහෙමත් බෑ ගල ලුකුයි කියලා කපලා උපෝයින් සර්ජරි කරන්න ඕනේ කියලා සමහර කට්ටිය කියන එහෙමත් නැහැ අපිට කියන්නේ ඒ ඕනෙම ප්‍රමාණයක ගලක් හයිය වැඩි නෑ ලේසර් ක්‍රමයට ඕනෙම ගලක් කඩන්න පුළුවන් කඩන්න බැරි ගලක් ගලක් කියලා දෙයක් නෑ ඔව් ඒ වගේම තවත් දෙයක් පැහැදිලි කරගත යුතුයි මම හිතන්නේ මේක ඇති වෙලා තියෙන අර එක්ස්ට්‍රා කෝපෝරියල් ෂොක් වේව් ලිතෝට්‍රොපිසි වලින් ආපු මතයක් වෙන්නේ නැති මොකද ගල කැඩුවට පස්සේ කෑලි ඉතුරු වෙන්න පුළුවන් කියන එක එහෙම ඉතුරු වෙනවද ඒක විසඳුමක් තියෙනවද අපි අර පෙන්නපු අර කම්පන තරංග වලින් කුඩු කරලා ගන්න ක්‍රමය තමයි ගොඩාක් කලට ඒකට හේතු වෙන්නේ මොකද ඒක කුඩු කරාට ඉවත් කිරීමක් වෙන්නේ නැහනේ එතකොට ඒ ඒ ගල සමහර කුඩු වෙනවා දැන් ඔක වෙන්නේ කඩබව සමහර ගල් කුඩු වෙනවා සමහර ගල් කුඩු වෙන්නේ නැහැ මේ පින්තූර අපිට පෙන්වන්න පුළුවන් නම් ආයෙ පාරක් එතකොට මේ ක්‍රමයට ඒ අපි මේක ශාරීරිකවක් නෙමෙයි සිරත් කරනවා මොනවත් කරන්න අවශ්‍ය නැහැ කම්පන තරංග ඒ කුඩු කරනවා එතකොට ඒ කෑලි සමහර ගල් කුඩු වෙනවා සමහර ගල් කුඩු වෙන්නේ නැහැ කුඩුනොත් ඒ නාලෙ දිගේ හරි ඒක වක්ගඩු තියෙන එක ඇහිර නාලෙට ඇවිල්ලා ඒ පිට වෙන්න ඕනේ එතකොට ඒ ක්‍රමක්‍රමී ඒ කැක්මොත් එක්ක ඇවිල්ලා අමාරුලා තමයි ඒක අමාරු තත්වයක් සුමාන ගණන් සමහර කට්ටිය වදින්න වෙනවා මොකද ඒ එක දසාරයක් ගලක් යනවා ආයෙත් ආයෙත් ටික දවසක් ආයෙ කුඩු කෑරක් එනවා ගල් ඉතුරුනවා වක්ගඩුවතෝ ඒක කුරසක් ඉතුරුෙන් බලන ඒතර ආයෙ කාලෙක ඒක ගල් හැදෙන්න පුළුවන් ඒක ඇචර සාර්ථක ක්‍රමයක් නෙයි මම නම් ඇත්තට මේ ක්‍රමයට යොමු කරන්නේත් නැහැ මොකද මම ඒක විශ්වාස කරන්නේ නැහැ ඒක සමහර කට්ටිය ඉන්න කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා විශේෂයෙන්ම අනික දැන් රජේ රෝහල් වල ඉන්න සෙනඟ ප්‍රමාණය හැටියට ඔක්කොටම මේ ශාලිකම් අපිට යෝජනා කරන්න බෑනේ දැන් ප්‍රයිවට් හොස්පිටල් පෞද්ගලික රෝහල් රෝගල කරන්න පුළුවන් හැබැයි ආණ්ඩු ස්පිතාලයක ප්‍රතිකාර කරද්දි මේක ගොඩක් පාවිච්චි වෙනවා ඒකේ හොඳ ගොඩක් තියෙනවා මේක සිනරත් කරනවා මොනවත් අවශ්‍ය නැහැ දැන් මම කියපු ශාලිකම් වලට සිනරත් කරලා හරි නැත්තම් ස්පයිනල් ඇන් සීස කියලා කොන්ත්‍ර බේතක්ල හිරවටල කරන්න ඕන මේ ක්‍රමයට ESW කියන්නේ එක්ස්ට්‍රා කෝපෝරේ ෂොක් වේ ලිතෝට්‍රොපිසි කියන එකට සිනරත් කිරීමක් අවශ්‍ය නැහැ පොඩි කැක්කුර බෙහෙතක් ඉන්ජෙක්ෂනක් ගහනවා ඒරන්න ඇහිලා වැඩේ කරලා ඊට පස්සේ ආයෙ පැයකින් දෙකකින් ගෙදරන්න පුළුවන් හැබැයි ඉච්චර සාර්ථකද මොකද කුඩු කරන කුඩු නරන නැද්ද කියලා දන්නේ නැහැ කොටස් ඉවත් වෙනවද නැද්ද දන්නේ නැහැ කොටස් ඉදිරියෙන් පුළුවන් ඒ ඉවත් වෙනකොට ඒ නාල පද්ධතිය දා යන්නේ තියෙන වෙන ක්‍රමයක් නැහැ නේ අපි වගේ ඒක ඉවත් කරන්නේ නැහැ ඒතොර ඒ නාල පද්ධතිය ඉබේම යනකොට ඒකට චක්මක් එනවා ඔව් ඒ නිසා තමයි දැන් අපිට මං හිතන්නේ මේ කතාවේ ඉවත් කරන්න පුළුවන් කියන මතය ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ අපිට පුළුවන් මේ ගල් ටික ඉවත් කරන්න කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන මතය තමයි මං හිතන්නේ මෙතනදී ඇති කරන්න ඕන ඊයේ අපි කරපු ඔපරේෂන් එකක අර යුරිටොස්කෝපි කියලා පොඩි කැමරාවක් දාල් කරන එකෙන් කුඩු කරලා ඊට පස්සේ කෑලි 93ක් 11 අතට දුන්නා පොඩි පොඩි කෑලි මිලිටර 2 3 රෝගියාට ලබා දෙන්න පුළුවන් ඒ ඉතමත් මං හිතනවා සාර්ථකයි කියලා රෝගියාට විශ්වාසය ඇති වෙනවා එසේනම් අප ස්තුතිවන්ත වෙනවා ඔබට අරුණ අද අප සමග එකතු වෙයේ මෞත්‍ර ලිංගික රෝග පිළිබඳ විශේෂඥ සැල්ල වෛද්‍ය අරුණ නන්දසිරි මහතා එසේනම් අප නැවතත් ලබන සතියේ ඔබ සමග එකතු වෙනවා ඔබ සැමට සුවදායක සතියක් අයබෝවන් අයබෝවන්